නිවැරදි සිහිය හෙවත් සතිය එංගලන්තය ස්කොට්ලන්තය ඇතුළු යුරෝපීය රටවල මෙන්ම ඇමෙරිකාව කැනඩාව ඔස්ට්‍රේලියාව උගන්ඩාව වැනි රටවල ජීග්‍රහෙන් පැතිර යන සිහිය පුහුණු කිරීමේ වඩාත් බල සම්පන්න මෙහෙයුමෙහි පළමු ශ්‍රී ලාංකේය රේඩියෝ ආගමනය සමනල සිරසින් සති පාසලට අපේ සිත තුළ සතිමත්කම දියුණු කරගන්නට අපි මේ සරල අභ්‍යාසය පුහුණු කරමු. පළමුවෙන්ම ඔබේ සිතේ තියෙන සිතුවිලි දිහා බලන්න. මේ වෙලාවේ මගේ සිතේ තියෙන්නේ මොන වගේ සිතුවිලිද? ඒ සිතුවිලි එකින් එක එන ආකාරය බලනකොට ඔබට දැනේවි ඒ සිතුවිලි සමග සමහර වෙලාවට යම් යම් හැඟීම් ඇති වෙනවා. මුලින්ම සිතුවිල්ලක් එනවා, ඊට පස්සේ ඒට සමාන වූ තවත් සිතුවිල්ලක් එනවා. ඒ තුලින් කතන්දරයක් හැදෙනවා. මේ හැදෙන කතාව තුලින් ඔබට සතුටක් දැනෙන්නත් පුළුවන්, දුකක් දැනෙන්නත් පුළුවන්. එනිසා ඔබ සිතුවිලි එනකොට ඒව සිතුවිලි විදිහටම දකින්න පුරුදු වෙන්න. මේක සිතුවිල්ලක්, තව සිතුවිල්ලක් ඒවි, තවත් සිතුවිල්ලක් එනවා. මේ විදිහට ඔබ සිතුවිලි වලටම සිත යොමු කරනකොට සිතුවිලි වල යථා ස්වභාවය දකින්න පුළුවන් වෙනවා. අන්න එතකොට ඔබ ඒ සිතුවිලි වලට අදාළ වූ දුකක් ගෙන දෙන්නා වූ කතන්දරයක් ඔස්සේ සිතුවිලි හිර කරගෙන ඉන්නේ නැහැ. එනිසා අද පුරුදු කරන්න, තමන්ගේ හිතට දුකක් දැනෙනකොට ඒකම එන සිතුවිලි දිහාම බලන්න. හැබැයි එයට අදාළ වූ කතන්දරය තුල සිත රඳව ගන්නේ නැතුව. මේ අභ්‍යාසය ඔබ දිගටම පුරුදු කරොත් ඔබට පුළුවන් වෙනවා හුඟක් හිතට දුකක් දැනෙන වෙලාවල් වලදී ඒ දුක පාලනය කරගන්න. ඒ වගේම හිතට වේදනාවක් එනකොට එය කලමනාකරණය කරගන්න. එනිසා සිතුවිලි දිහාම බලන් ඉන්න. ඊට පස්සේ දිග හුස්මක් අරගෙන පිට කරන්න. දැන් සාමාන්‍ය හුස්මට එන්න. තෙරුවන් සරණයි යාළුවනේ, හැමෝටම සුබ උදෑසනක් වේවා. තෙරුවන් සරණයි, සුබ උදෑසනක් වේවා ද්වීපතේ ඔබ හැම කෙනෙකුටම. අද සඳුදු දවස. ඉතින් අපි සිකුරාදා පොරොන්දු වුණා අද දවසේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට ආශිර්වාද කරන්නටත්, ඒ වගේම ඔවුන්ගේ සිත ශක්තිමත් කරගන්න සති අභ්‍යාසයක් කියලා දෙන බවට. එනිසා ද්වේපති, දැන් හැමෝම සූදානම් වෙන්න. ඔබ ගොඩක් කාර්ය බහුලයි මේ වෙලාවේ, මම දන්නවා ඒක. මොකද ගොඩක් දේවල් සූදානම් කරගන්න ඕනේ, හැම දෙයක්ම කරගන්න ඕනේ අන්තිම මොහොත. ඒ වුණාට මේ මොහොතේ තමයි ඔබ වඩාත් ශක්තිමත් වෙන්න ඕනේ. මේ මොහොතේ තමයි ඔබ වඩාත් සවිමත් වෙන්නට ඕනේ. මේ මොහොතේ තමයි ඔබ වඩාත් සතිමත් වෙන්නට ඕනේ. දැන් පළමුවම ඔබ සතිමත් විය යුතු කාරණේ තමයි විභාගයට ගෙන යන්න ඕන සියලු ලිපි ලේඛන, පෑන් පැන්සල්, මේ හැම දෙයක්ම සූදානම්ද කියන එක. ඔබ ඇඳුම් පැළඳුම් ඔබ ඊයේ සූදානම් කරගත්තා වගේම විභාගයට ගෙන යන්න ඕන ඇඩ්මිෂන් කාඩ් එකේ ඉඳන් හැම දෙයක්ම, වතුරු බෝතලේ ඉඳන් ඔබ ගාව තියෙනවද සියල්ල සූදානම්ද කියලා මුලින්ම ඒ ගැන සතිමත් වෙන්න. ඊළඟට ඔබ මුඛාවරණයක් පළඳින එක, මේ කියන කොරෝනා උපදෙස් අනුව ඒ සියල්ලම ඔබ සූදානම්ද කියන එක, විශේෂයෙන්ම මුඛාවරණය ගැන සැලකිලිමත් වෙන්න. මේ හැම දෙයක්ම සූදානම් නම් අපි දැන් විභාග ශාලාවට ගියාට පස්සේ කරන්න ඕන අභ්‍යාසය තමයි මම මේ කියලා දෙන්න යන්නේ. හැබැයි එතකන් විභාග ශාලාවට යනකනොත් පුළුවන් තරම්ම සතිමත් වෙන්න, සිත වර්තමානයේම පිහිටුවා ගන්න. මොනම හේතුවකටවත් අනාගතය ගැනවත්, එතන ගිහිල්ලා කොරෝනා ආසාදිතව හිටීද, මේ වගේ අනවශ්‍ය භීතියක් ඇතිවෙන සිතිවිලි වලින් සිත පාලනය කර ගැනීම සඳහා මේ මොහොතේදී වෙන දේ පිළිබඳව මෙනෙහි කරන්න. මේ මොහොතේදී තමන්ගේ ශරීරයට හිත යොමු කරන්න. මේ මොහොතේ තමන්ගේ හුස්ම ගැන හිතන්න. මේ මොහොතේ ඔබේ ඇතිවෙන සිතුවිලි සිතුවිලි හැටියට දකින්න. ඒව ඔස්සේ ගිහිල්ලා කතාවක් හදාගන්නේ නැතුව, ඒ කියන්නේ කතාවක් ඇතුළට රිංගලා ඒව ගැන බියක් ඇති නොවන විදිහට හිත හදාගන්න උත්සාහ කරන්න. දැන් හිතන්න ඔබ විභාගෙට වාඩි වෙන්නයි යන්නේ. ඔබට දැන් මේ මොහොතේ gedara ඉඳගෙන මගෙත් එක්ක මේ විනාඩි දෙක තුන මේ අභ්‍යාසය කරන්න. එතකොට ඔබට විභාග ශාලාවට ගියාම හරි ඉක්මනට මේ පුහුණු කරන්න පුළුවන්. එහෙනම් දැන් වාඩි වෙන්නකෝ. ඔන්න දැන් ඔබ වාඩි වුණා. දෙපතුල කකුල් දෙකේ
පොළොවේ ගෑවෙන විදිහට තියාගන්න. කකුල් දෙක අතර අඟල් 6ක ඉඩක් තියන්න. සපතු දාගෙන ඉන්නවා නම් සපතු ගලවන්න ඕනේ නැහැ. ඒව එහෙම්මම සපතු සරෙපු පිටින්ම මේ අභ්‍යාසය දැන් අපි කරමු. අත් දෙක දන හිස මතින් තබා ගන්න. ශරීරය ඍජුව තබා ගන්න. ඒ වගේම තමන්ගේ හිසත් ඍජුව තබා ගන්න. දැන් ඔබ ඇස් වහන්න ඕනේ. ඔබ හිතේම විභාග ශාලාවට ගිහින් ඇස් වහන්න ඕනේද කියලා. නෑ, ඔබ ඇස් වහන්න අවශ්‍යතාවක් නැහැ. මේසෙ උඩින් පෑනක් හරි පැන්සලක් හරි තියලා ඒකේ තුඩ දිහා බලන් ඉන්න. එහෙම නැත්නම් මේ මේසෙ යම් කිසි කොටසක ඇස් දෙක යොමු කරන්න. එතකොට කාටවත් හිතෙන්නේ නෑ ඔබ ඇස් වහගෙන ඉන්නවයි භාවනා කරනවයි මුකුත් හිතෙන්නේ නෑ. ඔබට තියෙන්නේ එක තැනකට එල්ලේ අරගෙන ඇස් දෙකෙ තෙන්ට තියාගෙන තමන්ගේ සිත ශරීරයට යොමු කිරීමයි. දැන් ඔබ මුළු ශරීරයටම හිත යොමු කරනවා. මේ වෙලාවේ තමන්ට දැනෙන්නේ මොකද්ද? ඔබට දැන් දැනෙන වැදගත්ම දේ තමයි ඔබේ හෘද ස්පන්දනය බොහොම වේගින් සිද්ධ වෙනවා. ඒ වගේම ඔබේ සිත හරිම ක්‍රියාකාරී. මේ කියන දේවල් හරියට හිතට ගන්නත් බැරි තරමට ඔබේ සිත තුළ හරිම විදිහේ වික්ෂිප්ත බවක් තියෙනවා, විසිරිච්ච බවක් තියෙනවා. දැන් ඒක දිහා බලන්න. ඒව සිතුවිලි හැටියටම දකින්න. මේ වික්ෂිප්ත බව ඔබ විභාගයට ලියන්න ගිහිල්ලා තිබුණොත් එහෙම ඔබේ හිපෝකැම්පස් කියපු කොටසේ ඔබ තැම්පත් කරලා තියෙන දැනුම එළියට ගන්න බැරි වෙනවා දුවේ පුතේ. මොකද ඒ වික්ෂිප්ත භාවය නිසා අපිටම එක්සෑම් ඇන්සයිටි කියන தත්ත්වේ නිසා ඔබේ මොළයේ ඇතිවෙනා වූ රසායනික ක්‍රියාකාරීත්වය වෙනස් වුණොත් එහෙම හුඟක් වෙලාවට අර පරණ මතකේවත් එළියට ගන්න බැරි වෙනවා. අන්න ඒකයි අපි මේ උදේ පාන්දර දොළ පුතාලට මේ සති අභ්‍යාසය කියලා දෙන්නේ. සිකුරාද කිව්වෙත් ඒකයි. මේ අභ්‍යාසය කරනකොට මොළයේ නියුරෝන සෛරවල යම් කිසි රසායනික ක්‍රියාකාරීත්වයක් ඔබේ හිත තුළ තියෙන අනවශ්‍ය බය නිසා ඇති වෙනවා නම් මේ සති අභ්‍යාසයෙන් කරන්නේ එය නැති කරලා ඔබ තුළ සතුට උපදවන හෝමෝනයක් ඇති කිරීමයි. ඉතින් ඒ නිසා මේ தත්ත්වයේ තේරුම් අරගෙන දැන් හොඳට සිතුවිලි දිහා බලන්න. මේ සිතුවිලි සිතුවිලි හැටියට හඳුනගන්න. දැන් ඔබේ හුස්මට හිත යොමු කරන්න. සාමාන්‍ය හුස්මේ ස්වභාවය දකින්න. ඊළඟට අපි සිකුරාද කිව්ව වගේම හුස්මක් ගන්න දිගට හිමීට 6ට ගණන් කරනකම් 1 2 3 4 5 6. ඊට පස්සේ පිට කරන්න 5 4 3 2 1. මේ අභ්‍යාසය කීප සැරයක් නැවතත් කරන්න. දැන් අදම මොකට එකතු කරන කොටස තමයි ඔබ 1 ඉඳන් 6 හුස්ම ගත්තනේ. දැන් ඒ හුස්ම හිර කරගෙන ඉන්න 5ට ගණන් කරනකම් 1 2 3 4 5. මෙන්න මේ වෙලාවේදී ඔබේ හිතේ තියෙන අර බියජනක සිතුවිලි ඔක්කොම ආපහු එළියට එනවා. ඒවත් එක්කම හුස්ම පිට කරන්න. ඒ හුස්ම පිට කරනකොට 5 4 3 2 1 කියලා පිට කරන්න. දැන් මතකනේ අභ්‍යාසය. සමේ අභ්‍යාසය අද බස් එකේ යන ගමනොත් කරන්න. එහෙම නැත්නම් වාහනේ යන ගමනොත් වාඩි වෙලා ඉන්න ගමන් මේක පුරුදු පුහුණු කරන්න. විභාග ශාලාවට ගිහිල්ලත් පළවෙනි විනාඩි 5 මේ අභ්‍යාසය තමන්ගේ නියමිත වෙලා වෙනකම් ප්‍රශ්න පත්‍රය තමන්ගේ අතට ලැබෙනකම් මේ අභ්‍යාසය කරන්න. අන්න එතකොට දුවේ පුතේ ඔබේ මනස සතිමත් නිසා ඔබේ සිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙ නිසා අර කියපු විදිහේ විවිධ සිතුවිලි සිත කලබල කරවන සිතුවිලි ඔබේ සිතට එන්නේ නැහැ. දැන් ඔබ විනාඩි 4ක් 5ක් මේ අභ්‍යාසය කරනකොට ඔබේ හිත සංසුන් වෙලා ඒ සංසුන් වෙච්ච සිතක් තියෙන නිසා ඔබට පුළුවන් වෙනවා ඔබ අවුරුදු 2ක් තිස්සේ එකතු කරගත්ත මේ දැනුම බොහොම ලස්සනට තමන්ගේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න එකතු කරගන්න. ඔබේ ගුරුවරු උපදෙස් දීලා ඇති ඒ ප්‍රශ්න පත්‍රයේ වේලාව කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා ඊළඟට හොඳට මතක තියාගන්න. කාලය කළමනාකරණය කරන්න තමන් සතිමත්කම දියුණු කරගන්නට ඕනේ. ඊළඟට සැලැස්ම හදාගන්න. හැම ප්‍රශ්නයකටම මෙන්න මෙච්චර විනාඩි ගාණක් මම ගන්නවා. ඒ අනුව ප්‍රශ්න පහ නම් උත්තර ලියන්න තියෙන්නේ. ඒ පහට මම මෙන්න මේ කාලය තුල උත්තර සපයනවා කියලා ඔබ ඒ ලැබපු උපදෙස් අනුවත් කටයුතු කරන්න. එහෙනම් දුවේ පුතේ සතිමත් වෙන්න, හිතේ තියෙන අනවශ්‍ය බිය පහ කරන්න. එතකොට ඔබට සාර්ථකව විභාගයට මුහුණ දෙන්න පුළුවන්. එහෙනම් සතිමත්ව විභාගෙ ලියන්න. අපි සමනල සිරසින් සතිපාසලේ හැමෝම වෙනුවෙන් ඔබට සුබ පතනවා වගේම ආශිර්වාද කරනවා. තෙරුවන් සරණින් උසස් ජයග්‍රහණයක්ම උදා වේවා. ඔබ හැමතෙම සතිමත් දිනයක් ජයග්‍රාහී දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
සුබෝදෑසනක් වේවා යාළුවනේ. අදත් අපි සති පාසලට එන්නේ ස්කොට්ලන්තේ ග්ලාස්ගෝ නගරයේ සිට. සුබෝදෑසන ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. සුබෝදෑසනක් වේවා දුවේ පුතේ හැමෝටම. අද සමනල සිරසින් සති පාසලට අලුත් කටහඬවල් කීපයකුත් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ දූල පුතාලවත් අපි තාම සෙනෙහසින් සති පාසලට පිළිගන්නවා. ඉතින් අද විශේෂත්වය තමයි පෙර පාසල් දරුවන්ගේ ඉඳගෙන ගොඩක් එහාට යනකම්ම, කියන්නේ 7-8-9 වගේ පන්ති වෙනකම්ම දරුවෝ අපේ සති පාසලට සම්බන්ධ වෙනවා. ඉතින් පෙර පාසලේ ඉඳන්ම මේ වගේ වැඩවලට යොමු වීම අපි අගය කරනවා. ඒ වගේම ඒ දරුවන්ව සතිමත් කරවන්නට දෙමව්පියෝ ගන්න උත්සාහය අපි මුලින්ම අද අගය කරනවා. දැන් ශිෂ්‍යත්ව ගැනනේ මේ ටිකේ කතා කරේ. අද දැන් ශිෂ්‍යත්ව ගැන කතා කරනකොට අම්මලා තාත්තලා දරුවන්ව ශිෂ්‍යත්වයට යවන්න හදන්නේ පෙර පාසලේ ඉඳන්මයි. ඒකනේ හුඟක් අම්මලට ඕනේ. පෙර පාසලේදීම තමන්ගේ දරුවන්ට අකුරු හෝඩිය ඔක්කොම ලියන්න පුරුදු කරන්නේ. ඉතින් ඒ නිසා ඒක අපි අනුමත කරන දෙයක් නෙමෙයි. ඒ ගැන අපි නිතරම කතා කරා. පොඩි දරුවන්ට මේ වගේ හොරතලෙන් කතා කරන්න පුරුදු කරන්න, බයසක නැති කරන්න, සමාජයට එකතු වෙන්න, යාළුවොත් එක්ක එකතු වෙන්න ඒ අයව පුරුදු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා සතිපාසලට දරුවන් යොමු කිරීම ඉතාම වැදගත්. හාමුදුරුවනේ, ශිෂ්‍යත්වයට ගොඩක් පාඩම් කරලා අසමත් වුණාම ගොඩක් දුක හිතෙනවා. ඒ වෙලාවට කොහොමද අපි සතිමත්ව හිත හදාගන්නේ? හොඳයි දුවේ, අද ඉතාම වැදගත් ප්‍රශ්නයක් තමයි ඇහුවේ. මොකද ශිෂ්‍යත්ව විභාගේ ඉවරයි. තොර ශිෂ්‍යත්ව විභාගේ ඉවර වුණාම මෙතෙක් අපේ වැඩසටහන අහපු දරුවෝ, හුඟක් දරුවෝ අපිට සඳහන් කරා ශිෂ්‍යත්වයට යන්න ඒ අයට උගන්වපු සති අභ්‍යාසයේ හරිම ප්‍රයෝජනවත් වුණා කියලා. ඒ වගේ මුදේ වැඩසටහන අහලා ඒ තොරතුරු තේරුම් අරගෙන සති අභ්‍යාස කරලා විභාගයට ලිව්ව බව දරුවෝ කෘතඥතා පූර්වකව අපිට කතා කරලා කිව්වා. ඉතින් අපි ඒකත් හරියට අගය කරනවා. තමන්ට යම්කිසි දෙයකින් ප්‍රයෝජනයක් වුණා නම් ඒට ස්තුති කිරීම, තමන්ට ශිෂ්‍යත්ව විභාගේ ලියන්න හිතේ තිබිච්ච බය නැති කරගන්න සමනල සිරස සතිපාසලින් අපි කියලා දුන්න සති අභ්‍යාසය හරිම ප්‍රයෝජනවත් වුණා කියලා ඒ දරුවෝ කිව්වහම අපිටත් හරි සතුටක්. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේදී ඒ දරුවන්ට උසස් ජයග්‍රහණයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපේ සතිපාසලේ මේ දියණිය ඇහුව ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඒ තමයි, ශිෂ්‍යත්ව විභාගයේ අසමත් වුණාම හිතට ලොකු දුකක් දැනෙනවා. එතකොට හිත හදාගන්නේ කොහොමද? ශිෂ්‍යත්ව විභාගයේ සමත් වුණාම හිතට ලොකු දුකක් දැනෙනවා කියන කතාව එක පැත්තකින් සාධාරණයි. හේතුව දුල පුතාල හුඟාවක් මහන්සි වෙනවා. ඕගොල්ලන්ට වඩා මහන්සි උනේ ඕගොල්ලන්ගේ අම්මලා. ඔයාලට දුකක් ඇති වෙනා වගේම අම්මලටත් දුකක් ඇති වෙනවා. ඉතින් මේ දුක කියන එක අපේ හිතේ ඇතිවෙන්නා වූ තවත් මනෝභාවයක් හැටියට අපි පහුගිය සතිවල කතා කරා. එනිසා දුක, කනගාටුව, සංවේගයට පත්වීම, මේ කියපු දේවල් යමක් අහිමි වෙනකොට ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන හරියට කැපවෙල මහන්සි වෙලා ඒ දේ අහිමි වුණහම හිතට ලොකු දුකක් වේදනාවක් එනවා, බලාපොරොත්තු කඩවීමක් වෙනවා. එතෙන්දී අපි අමතක කරන එක දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ එතෙක් ගත්ත දැනුම අපත ගියේ නෑ කියන එක. ඔබ කොච්චරනම් අලුත් දේවල් ඉගෙන ගත්තද මේ විභාගය නිසා? ඔබ කොච්චරනම් ජීවිතයට ඔරොත්තු දෙන විදිහට හැදුනද? ඔබ කොච්චර උදේ පාන්දර නැගිට්ටද? ඒ වගේම කොච්චරනම් පන්ති ගානේ ගිහිල්ලා මහන්සි වුණාද? ඒවට තමන්ව ඔරොත්තු දෙන මට්ටමකට ඔබ හදාගත්ත ඔබේ ජීවිතය. ඒ නිසා ගොඩාක් දුක් විඳින්න, කම්කටොළු විඳින්න ඔබ පුරුදු වුණා. ඉතින් ඒව දුවේ පුතේ, ඔබේ ජීවිතේ හැමදාම ඔබට ලොකු ශක්තියක් වෙනවා. යමක් ලබා ගන්න දරන උත්සාහය අපි අගය කරනවා. සමහරවිට ඒක නොලැබුණාට ඒ තුලින් ලැබෙන බොහෝ දේවල් අපිට තියෙනවා. අපි ඒක ගැන හිතන්නේ නැහැ. මෙතෙක් ඔබ දැන් හිතන්නේ ශිෂ්‍යත්වය අසමත් වුණොත් මට කඩේම් ලකුණු ප්‍රමාණයට යන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැහැ. කඩේම් ලකුණු ටික ගන්න බැරි වුණාට ඔබට යම් ලකුණු ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච ලකුණුත් එක්ක ඔබ ජීවිතයේ ගොඩක් අත්දැකීම් ලබලා තියෙනවා. ඔබ යමක් ලබා ගැනීම සඳහා ලොකු උත්සාහයක් කැපකිරීමක් කරා. ඒ නිසා ඒ සඳහා වෙන මහන්සිය කුමක්ද කියලා ඔබ දන්නවා. ඔබ ඒ ගැන දැන් වඩා සතිමත්. හිතට දුකක් දැනෙනකොට ඒ දුක පිළිබඳව ඔබ සතිමත් වෙනවා. ඒ නිසා තවම විභාගයේ සමද්ද අසමද්ද කියන එක ගැන
හිතන්න කාලේ නෙමේ. නමුත් දැන් එය අනාගතයට එන දෙයක්. අපි එනම් අනාගතයට දැන් ඉඳන් සූදානම් වෙමු. කොහොමද අපි දැන් ඉඳන් සූදානම් වෙන්නේ? ඔබ මහන්සි වුණා, කැපකිරීමක් කරා, බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ ගැන සතුටු වෙන්න. ඒ වගේම තමයි විභාගයේ අසමත් වුණොත් වෙන ලොකුම දේ තමයි ඔබ බලාපොරොත්තු වෙච්ච විදිහට නගර පාසලකට යන්න බැරි වෙනවා. දුල පුතාලා දන්නවද නගර පාසලක දරුවෝ ශිෂ්‍යත්ව පාස වුණාම මොකද කරන්න කියලා? ඒ නගර පාසලේ දැන් ඔගොල්ලෝ හිතනවනේ මේ ළඟම තියෙන නගරයේ පාසලට ඔබ යනවා කියලා. ඒතර ඒ නගරයේ පාසලේ ළමයිත් ශිෂ්‍යත්වේ ලියනවා. ඒගොල්ලෝ ශිෂ්‍යත්ව පාස වුණාම ඒගොල්ලෝ වෙන ඉස්කෝලේකට යනවා. හැබැයි ඔයාලා බලාපොරොත්තු වෙනවා දැන් ගමේ ළමයි නම් අපේ ගමේ දරුවෝ නම් ශිෂ්‍යත්ව සමත් වෙලා නගරයේ පාසලකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වුණාට ඔයාලගේම වයසේ ඉන්න ඒ පාසලේ ඉගෙන ගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාව ඔබ යන්න බලාපොරොත්තු වෙන ඔබ සිහිනමවන පාසලේ ඉන්නම දරුවෝ ශිෂ්‍යත්ව ලකුණු අරගෙන හොඳ ලකුණු ගත්තාම ඒගොල්ලෝ ඒ පාසල අතහැරලා වෙන පාසලකට යනවා. ඉතින් ඕක තමයි අපේ හිත වැඩ කරන විදිය. ඉතින් ඒ නිසා මම මේ ගැන අද හිතන්න කනගාටු වෙන්න සිතුවිලි එන හැම වෙලාවකම ඒ සිතුවිල්ල මගේ හිතේ දැන් ඇති වුණා කියලා හිතන්න මම හෙටත් මේ ගැන තව ටිකක් කතා කරන්නම්. මොකද ඔබේ ජීවිතේ ජය ගන්න මේ සති අභ්‍යාස ටිකත් හිතට එන මේ සිතුවිලි තේරුම් ගැනීමත් වැදගත් වෙනවා. එහෙනම් අපි හෙටත් මේ ගැනම කතා කරමු. තෙරුවන් සරණයි දුල පුතාලා. යාළුවනේ, අද අපි සතිපාසලට ඇවිත් ඉන්නේ ස්කොට්ලන්තයේ යාළුවෝයි, බෙල්ලන මහාවිද්‍යාලයේ යාළුවෝයි, හරි සති ළමා සමාජයේ යාළුවෝයි එක්ක. තෙරුවන් සරණයි හම්රෝනේ, ඔබ වහන්සේට සුබ උදෑසනක් වේවා. තෙරුවන් සරණයි, සුබ උදෑසනක් වේවා ඔයාලා හැමෝටම. අදත් අපි සමනල සිරසින් සතිපාසලට වැඩසටහනින් හුඟක් මේ දවස්වල දරුවෝ හිතන කාරණයක් පිළිබඳවයි තවදුරටත් කතා කරන්නේ. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා, දැන් හිත නිදහස්. ඒ වුණාට හිත ඇතුලේ ලොකු බයක් තියෙනවා. හැමෝම අහනවා කොහොමද හොඳට ලිව්වද, ලකුණු කීයක් විතර ගන්න පුළුවන් වුණාද, එතකොට දැන් ඔබ කොහොමද උත්තර දෙන්නේ? සමහර කෙනෙකුට කියන්න පුළුවන් මට නම් විභාගේ හරිම ලේසි, මං හරි හොඳට කරා. තව කෙනෙකුට කියන්න පුළුවන් විභාගේ නම් ටිකක් අමාරුයි, හරියට කරගන්න බැරි වුණා. මේ වගේ සිතුවිලි තමයි දුල පුතාලගේ මේ දවස්වල ක්‍රියාත්මක වෙන්නේ. අපි මුලින්දම සඳහන් කරේ සිතුවිලි එනකොට ඒ සිතුවිලි දිහා බලන්න පුරුදු වෙන්න කියලා. ඒ නිසා මේ දවස්වල දුල පුතාලට හුඟක් සිතුවිලි එනවා. එකක් පාසල් නැහැ. දෙවෙනි කාරණේ දැන් ඔබෙන් වැඩිහිටියෝ අහනවා මේ දවස්වල ශිෂ්‍යත් විභාගේ හොඳට කරාද දුවේ, ලකුණු කොච්චර ඒවිද පුතේ. ඉතින් මේ වගේ ප්‍රශ්න අහනකොට ඔබට යම්කිසි හැඟීම් සමුදායක් එනවා, සිතුවිලි සමුදායක් එනවා තමන් ලියපු උත්තර පිළිබඳව. ඉතින් එතකොට ඔබ කොහොමද ඒකට මූණ දෙන්නේ? සර ඔබ තුල චකිතයක් එනවා, සමහරලාට මං විභාගේ අසමත් වෙයි කියලා. සමහරලාට දැනෙන්න පුළුවන් මං විභාගේ සමත් වෙයි කියලා. ඒත් විභාගේ සමත් වෙච්ච කෙනෙක්ගෙන් අපි අහනවා ඔබ විභාගේ සමත් වුණොත් මොකද කරන්නේ, අසමත් වුණොත් මොකද කරන්නේ කියලා. ඉතින් එහෙම ඇහුවාම ලැබිච්ච උත්තරයකට දැන් අපි අහුම්කන් දීලා බලමුකෝ. හාමුදුරුවනේ, මම ශිෂ්‍යත්ව විභාගයේ පාස් වුණත් මම යන්න කැමති බෙල්ලන මහාවිද්‍යාලයට. මොකද මට ශිෂ්‍යත්ව විභාගයේ පාස් වෙන්න උදව් කළේ බෙල්ලන මහාවිද්‍යාලයනේ. මම කැමති නෑ ගමේ පාසල දාලා යන්න. ඉතින් ඒ දියණිය හරිම ආඩම්බරෙන් කියන විභාගය ගැන හුඟක් සතුටුයි. ශිෂ්‍යත්ව විභාගයේ සමත් වුණත් ගමේ පාසලටම යනවයි කියලා. ඉතින් ඒකෙන් තේරෙනවා සමහර දරුවෝ නගර පාසලට යෑමේම බලාපොරොත්තුවකින් නෙමෙයි ශිෂ්‍යත්ව විභාගෙ ලියන්නේ. ශිෂ්‍යත්වේ සමත් වුණත් තමන්ගේ ගමේ පාසලේම රැඳෙනවා කියන එක අපි අගය කළ යුතු කාරණයක්. ඒ වගේ දරුවන්ට හොඳින් ඉගෙන ගන්න පුළුවන්, තමන්ට තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න ඒ දරුවෝ දැන්ටමත් මනස හදාගෙනයි තියෙන්නේ. ඒ වගේ මුල ඉඳන්ම ඔබ සංකල්පයක ඉන්නවා නම් ඇත්තටම විභාගයේ ලකුණු මොන මට්ටමකින් ආවත් ඔබට ඒ පිළිබඳව කනගාටු වෙන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා වඩාත් වැදගත් වෙන්නේ ඔබ ඔබේ ජීවිතය ගැන දකින්නේ කොහොමද කියන එකයි. තමන් කොච්චර තමන්ගේ ගමේ පාසලට ආදරය කරනවද, තමන් ඉගෙනගත්ත පාසලේ ගුරුවරුන්ට ආදරය කරනවද, ඒ ගුරුවරු ගැන කොච්චර ලොකු විශ්වාසයක් ඔබ තුල තියෙනවද කියන එක ඒ පුංචි දියණියගේ කතාවෙන් අපිට පැහැදිලිව තේරෙනවා. ඉතින් මම ඊයේ සඳහන් කරානේ ගමේ පාසලෙන් ශිෂ්‍යත්වය තමත්වලා නගර පාසලට යනකොට ඒ නගර පාසලේ ශිෂ්‍යත්වය ලියපු ළමයි ඒ සමත් වුණාම වෙනත් පාසලකට යනවා. ඔබ සිහින දැකපු ඔබේ පාසලේම හිටපු ඔබේ සහෝදර අනිකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශිෂ්‍යත්වය සමත් වෙලා
වෙනත් පාසලකට යනවා. ඇති ඒක තමයි මේ ළමයි හිතන දේ සහ දෙමව්පියෝ හිතන දේ. ඔබට හිතන්න පුළුවන් නම් මම කොහේ ගියත් මගේ යුතුකම හරියට ඉටු කරනවා. මම ශිෂ්‍යයෙක් හැටියට ශිෂ්‍යාවක් හැටියට මගේ වැඩ කටයුතු ටික මම හොඳින් සිදු කරනවා කියලා ඔබ හිතනවා නම් ඔබට වරදින්නේ නැහැ. ඒ වගේම තමයි ශිෂ්‍යත්වයේ අසමත් වුණොත් අසමත් වීමට හේතුවත් ඔබ තීරුම් ගන්නවා. ඉතින් ශිෂ්‍යත්වයේ අසමත් වෙන්න හේතුවත් අපේ දරුවෙක් මෙන්න මෙහෙම කිව්වා. හාමුදුරුවනේ මට නම් ලකුණු වඩුනේ එදාට දෙන වැඩ එදාම කරලා ඉවර කරගන්න බැරි වුණ හින්දා. හාමුදුරුවනේ මම විභාගය නම් අසමත් වුණා. ඒත් මම අධක්ෂයෙක් නන් නෙමෙයි. නගරේ පාසලට යන්න බැරි වුණාට මම ගමේ පාසලට යන්නේ හරිම සතුටින්. දැන් ඔබට තේරෙනා නේද මේ දූල පුතාල කියන කතන්දරවල හැටියට ගමේ පාසලට කොච්චර අය ආදරේද කියලා. දැන් ශිෂ්‍යත්වයේ අසමත් වෙන්න එක හේතුවක් වන්නේ තමන් ඒ දවස්වල කරපු වැඩ කටයුතු හරියට පිළිවෙලට නොකරපු නිසා. හැබැයි ඒ වුණාට තමන් අදක්ෂයෙක් නෙමෙයි කියන එක ඒ පුංචි දියණිය අපිට කියනවා. ඉතින් ඒ නිසා තමන් අදක්ෂයෙක් නොවේය. විභාගය අසමත් වුණොත් බැරි වෙලා හරි ඔබ හිතන්න ඕන එකට හේතුව තමයි ඔබ හරියට වැඩ ටික කරේ නැහැ, ඒව අතපසු කරගත්තා. ඒ නිසා මේ දුවණිය කිව්ව වගේ තමන් අදක්ෂයෙක් කියලා කොයිම වෙලාවකවත් තමන්ව අවතක්සේරු කරගන්න එපා දුවේ පුතේ. ඒ නිසා අද අපේ පාඩම තමයි තමන් අසමත් වුණොත් තමන්ට අවශ්‍ය කරන කඩේම් ලකුණු ගන්න බැරි වුණොත් තමන් තමන්ගේ පාසලේම ආදරණීය ගුරුරුත් එක්ක ඉදිරියට ගමන් කරනවා. දැන් අපේ දුවෙක් කිව්වනේ විභාගේ සමත් වුණත් ගමේ පාසලටමයි යන්නේ කියලා. ඉතින් ගමේ පාසලට යන හුඟක් වාසි තියෙනවා. අපි හෙටත් ඒ ගැන කතා කරමු. ඒ නිසා මම කියන්නේ හැම වෙලාවෙම තමන්ගේ දේ අගය කරන්න. තමන්ට ලැබිලා තියෙන දේ අගය කරන්න. ඊට වඩා ඉහළ යමක් ලැබුණොත් එය තමන්ට සුදුසු නම් ඒ ලබා ගන්න, එහෙත් උපරිම ප්‍රයෝජනෙ ලබා ගන්න. ඒ නිසා මහන්සි වෙලා ඉහළම ලකුණු ලබා ගත්තොත් ඔබ ඉහළ ඉස්කෝලේකට යන්න කැමති නම් ඒවා හරියට කරගන්න පිළිවෙලක් තියෙනවා නම් ඒ විදිහට තමන්ගේ උසස් අධ්‍යාපනය කරගෙන යනවා. ඒ වගේම එහෙම උසස් අධ්‍යාපනය කරන්න ගමෙන් නගරෙට ගියා කියලා තමන්ගේ ගමේ පාසලේම ඉතුරු වෙච්ච අනිකුත් සහෝදර සහෝදරියන්ව පල්හැ දාලා හිතන්න එපා. හුඟක් ළමයි නගරෙට ගියයින් පස්සේ එතෙක් කාලයක් ගමේ පාසලේ හිටපු අඹරැල්ල ගෙඩිය අඹ ගෙඩිය එකට කාගෙන හිටපු අයව අමතක කරනවා. මොකද ඒගොල්ලෝ දැන් ඊට වඩා ඉහළ ජාති වෙනස් ජාති කෑම කන්න, වෙනස් සපත්තු දාන්න, වෙනත් නිල ඇඳුම් දාන්නේ, ඉතින් වෑන් එකේ පාසලට යන්නේ. ඉතින් මේ වගේ ගොඩක් දේවල් හිතාගෙන ඉන්නවා. හැබැයි දන්නෙම නෑ අර ගමේ පාසලේ හිටපු ශිෂ්‍යත්වයේ ඉහළ ලකුණු ගත්ත බැරි කෙනා ශිෂ්‍යත්වයේ සමත් වෙච්ච කෙනාටත් වඩා සාමාන්‍ය පෙළ හොඳින් සමත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක අමතක කරන්න එපා දුවේ පුතේ. හැම වෙලාවෙම නිහතමානී වෙන්න. ඔබ අසමත් වුණොත් හිත දුර්වල කරගන්න එපා. තමන් අදක්ෂයෙක්ක දුර්වලෙක්ක කියලා. ඔබ සමත් වුණොත් තමන් ගැන ඕනවට වඩා අධිතක්සේරුවකටත් එන්න එපා තමන් අතිශයින්ම දක්ෂයෙක් කියලා. ඉතින් මේ දෙකම ඔබට අහිත කරයි. ඒ නිසා හැම වෙලාවෙම නිහතමානීකම පුරුදු කරන්න. මම තවත් හෙට ඉතාම වැදගත් කරුණු ටිකක් ඔබට මේ සම්බන්ධයෙන් ඔබේ හිත හදාගන්න, දක්ෂයාට දක්ෂකම අගය කරන්නත්, ඒ වගේම යම් විදියකින් විභාගය අපි එහාට කරගන්න අපහසු වුණා නම් අපි කොහොමද තවදුරටත් හිත හදාගෙන ඉදිරියට ගමන් කරන්නේ. ඒ වගේම පාස් වුණත් ෆේල් වුණත්, ඒ වගේම සමත් වුණත් අසමත් වුණත් අපි කොහොමද ඉදිරියට ගමන් කරන්න කියන එක අපි හෙට කතා කරමු. එහෙනම් දුවේ පුතේ හෙටත් අපි හමුවෙමු. ඔබ හැම කෙනෙකුටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හාමුදුරුවෝ. ඔබ වහන්සේට සුබ උදෑසනක් වේවා. තෙරුවන් සරණයි. සුබ උදෑසනක් වේවා දුල පුතාල හැමෝටම. අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සති දිගටම කතා කරගෙන ආපු ශිෂ්‍යත්ව විභාග ලියපු දුල පුතාලගේ මානසික තත්ත්වය කොහොමද අපි ඊළඟ පියවරට හදාගන්නේ කියන එක පිළිබඳවයි. ඉතින් ඒ නිසා අද අපිට මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටිය දරුවෝ වගේම මීට පෙර අවුරුදුවලදී ශිෂ්‍යත්වයට පෙනී ඉඳලා නැවතත් නගරේ පාසලට ගිය දරුවෝ, ඒ වගේම ගමේ පාසලේම ඉතාම සන්තෝෂයෙන් ගෙන ගන්න දරුවොත් අපේ වැඩසටහනට සහභාගී වුණා. ඉතින් පහුගිය සතියේ දරුවෝ කිව්වා විභාගයට කඩේම් ලකුණු ගන්න බැරි වෙච්ච උදවිය හරි සතුටින් තමන්ගේ ගමේ ඉස්කෝලෙට යනවා කියලා. ඒතර ගමේ ඉස්කෝලේ
අධ්‍යාපනය ලැබීම තුළින් කොච්චරනං තමන්ට හොඳක් වෙනවද, එවගේම නගරයට යන්න බැරි වුණා කියලා හිතේ දුකක් නැතුව තමන් මෙතෙක් ඉගෙනගත්ත ගමේ පාසලේ ගුරුවරුත් එක්කම ගමේ නෑදෑයෝ පුංචි කාලේ ඉඳලා පෙර පාසලේ ඉඳන් ආශ්‍රය කරව තමන්ගේ යාළුවෝ ඒ හැමෝ එක්කම නැවතත් සන්තෝෂෙන් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තවත් දියණියක් කියලා තිබුණා, එයාලට සති අභ්‍යාස කරන්න ඉගෙන ගන්න, ළමා සමාජයට යන්න, අතිරේක වැඩ කරගන්න, ගමේ අසිරිය සෞන්දර්ය විඳින්නත් තමන්ට පුළුවන් කියලා. අපි ඒ වචන ටිකත් අහලා බලමුකෝ. වේලාසන ගෙදර යන නිසා සති අභ්‍යාස ඉගෙන ගන්න හරිත සති ළමා සමාජයට යන්නත් වෙලාව තියෙනවා. ඔව්, ඉතින් ඒක හරිම ධනාත්මක විදිහට තමන් මේ පැත්ත දිහා බලනෝ. මට ගමේ සිටීම තුළින් මෙන්න මෙච්චර යහපත් දේවල් සිදු කරන්න පුළුවන්, බොහොම සැහැල්ලුවෙන් පහසුවෙන් ගමේ පරිසරයේ ඉඳගෙන ඒ සුන්දරත්වයේ විඳිමින් මට මගේ ඉදිරි කටයුතු කරගන්න පුළුවන් කියලා. අනිත් එක තමයි ඊ අපිට සඳහන් කරා දුවෙක් තමන් විභාගේ සමත් වුණත් ගමේ පාසලේම ඉන්නවා කියලා. ඉතින් ඒකත් හරිම ධනාත්මක සිතුවිල්ලක් වගේම බොහොම සතිමත් විදිහට තමන්ගේ මනස තේරුම් අරගෙන තමන් ඕනවට වඩා බලාපොරොත්තු ගොඩාක් ගොඩ ගහගන්නේ නැතුව හැම දෙයකටම අභියෝගාත්මකව මූණ දෙනවා, මට ලැබිලා තියෙන පහසුකම් වලින් මම උපරිම ප්‍රයෝජන ගන්නවා කියන අදහසින් පොඩි කාලේ ඉඳලම දරුවන්ගේ ආකල්ප හදා ගැනීම ඉතාම වැදගත්. දැන් දුවල පුතාලට හුඟක් පහසුකම් තියෙනවා, නමුත් ඊට පෙර දැන් අපි ඊයේ කතා කරේ බෙල්ලන මහාවිද්‍යාලය ගැනනේ. ඉතින් ඒ මහාවිද්‍යාලෙම ලංකාව පුරාම විසිරිච්ච හුඟක් බුද්ධිමතුන් ඉන්නවා, ලෝකෙට ගිය බුද්ධිමතුන් ඉන්නවා. අපේ රටට ලොකු මෙහෙවරක් කරන බෙල්ලන ගමේ ඒ පාසලෙන් ඉගෙන ගත්ත උදවිය ඉන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් දුල පුතාලට නිතර ගමේදී හමු වෙන කෙනෙක් තමයි බස්නාහිර පළාතේ ඕගොල්ලන්ගේ අධ්‍යාපනයේ භාරව ඉන්න ජ්‍යෙෂ්ඨ ලේකම්වරයා. ඉතින් එතුමාත් ඕගොල්ලෝ වගේම ගමේ හැදිලා ගමේ පාසලෙන් ඉගෙනගෙන අද රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළම නිලයක් දරමින් තමන්ගේ ගමේ අයත් එක්කම ජීවත් වෙනවා. පොයේ දවසට පන්සලේ වැඩ කරනවා, ගමේ සමිති සමාගම් වල වැඩ කරනවා. ඉතින් හැමදාම ඕගොල්ලොත් එක්ක ගමේම ජීවත් වෙනවා. නමුත් බෙල්ලන පාසලෙන් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉහළ අධ්‍යාපනයක් ලැබලා රාජ්‍ය පරිපාලන සේවයේ තුලින් අපේ රටට අපේ පළාතට ලොකු මෙහෙවරක් කරනවා. මම ඔය ඕගොල්ලන්ට හැමදාම දකින්න හම්බ වෙන ඒ ගම තුලදී ඔබට දකින්න හම්බ වෙන ආදර්ශමත් චරිතයක් තමයි සඳහන් කරේ. ඒ වගේ වැඩසටහන අහන හැම දරුවෙක්ම අද හොයලා බලන්න ශිෂ්‍යත්ව විභාගයේ සඳහා පෙනී සිටිය දරුවන්ට මම සඳහන් කරන්නේ දැන් හොයලා බලන්න දුවේ පුතේ ඕගොල්ලෝ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියේ ඔබේ පාසලෙන් ඉගෙනගෙන ඉහළට ගිය කොච්චරනම් උදවිය ඉන්නවද? ගුරුවරු වෙච්ච අය ඉන්නවා, ගුරුවරියන් වෙච්ච අය ඉන්නවා, රටේ විවිධ ක්ෂේත්‍රවල සේවය කරන උදවිය ඉන්නවා. ඒ ඔබේ පාසලෙන්ම ඉගෙනගත්ත උදවිය සමහරලාට ශිෂ්‍යත්වයේ සමත් වුණා වෙන්න පුළුවන්, ශිෂ්‍යත්වයේ අසමත් වුණා වෙන්න පුළුවන්. නමුත් ගමේ පාසලේ ඉඳගෙන ඉහළට ගිය චරිත ඒ වගේ අයව අධ්‍යයනය කරන්න. එතකොට දුල පුතාලට හිතනවා ගමේ ගුරුවරුනම් කොච්චර හොඳද, ගමේ තියෙන පහසුකම් ටික උපරිම ආකාරයෙන් ඔබ වීර්යවන්තව ඔබ ඉගෙන ගත්තොත් එහෙම ඔබට ලොකු මෙහෙවරක් ගමටත් රටටත් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා තමන්ගේදී හැම විටම උසස් කොට සලකන මානසික ආකල්ප ඇති කරගන්න ඕනේ. සතිමත් දරුවෙක්ගේ තියෙන උසස් ගුණාංගයක් තමයි මේ ආකල්පමය වෙනස. එනිසා ආකල්පමය වශයෙන්ුත් දූල පුතාලා සවිමත් වෙන්නට ඕනේ. ඔබ තුළ ඇති ධනාත්මක ආකල්ප, යහපත් ආකල්ප තමයි ඔබේ ජීවිතේ වඩාත් සාර්ථක කරන්නේ. ඉතින් ඒ නිසා අපි අද දවසේදී ආදර්ශමත් චරිත හඳුන්වා දෙමින් ඔබට මම ආරාධනා කරනවා ඔබේ ගම තුලින් ඉදිරියට ගිය චරිත පිළිබඳව අධ්‍යයනයක් කරන්න. ඔබේ අම්මා තාත්තගෙන් ඒ ගැන විමසලා බලන්න, ආච්චිල සීයලගෙන් නැන්දල මාමලගෙන් විමසලා බලන්න කොච්චරනම් ගමෙන් ඉහළට ගිය උදවිය ඉන්නවද කියලා. එනිසා ඔබත් ගමේ දරුවෙක් නම් ඔබට තියෙනවා ලොකු අභියෝගයක්, ඒ තමයි ඔබ ඉදිරියට යෑම. ඒ ඔබට කරන්න පුළුවන්. එනිසා ශිෂ්‍යත්ව විභාගයේ සමත් වුණත් කමක් නැහැ, අසමත් වුණත් කමක් නැහැ, ඔබ ඔබ ඉපදිච්ච ගමට කීර්තියක් ගෙන දෙන චරිතයක් වෙන බවට අද දවසේ අදිස්ථානයක් ඇති කරගන්නට ඕනේ. අන්න එහෙම සතිමත්කම දියුණු කරගෙන ඔබේ මානසික ශක්තිය වඩාත් ප්‍රබල ශක්තියක් බවට පත් කරගත්තාම
දුලපුතාලට පුළුවන් ඉතාම ඉහළට තමන්ගේ ජීවිතය ගත කරන්න. එයට උදාහරණ ඔබේ ගම තුළම ඔබ ජීවත් වෙන පරිසරය තුළම තියෙන බව අමතක කරන්න එපා දුවේ පුතේ. එනිසා අපි නැවතත් ඔබට සිහිපත් කරනවා, ඔබ හරි අවංකව මේ වැඩසටහනට සහභාගි වුණා. ඇත්තම කතා කරා, ඒක තමයි සතිමත් දරුවෙක්ගේ තියෙන ඉතාම උසස් ගුණාංගයේ සත්‍ය කතා කිරීම. එනිසා තමන්ගේ හිතට එන සිතුවිලි යහපත් නම් ඒ යහපත් සිතුවිලි වලින් ඔබේ ජීවිතයට හැම වෙලාවෙම සිදු කරන්නේ යහපතක්. එහෙනම් අපි හෙටත් හමුවෙමු. තෙරුවන් සරණයි. සුබ උදෑසනක් වේවා යාළුවෝ හැමෝටම. තෙරුවන් සරණයි හම්දෝනේ ඔබ අන්සේට සුබ උදෑසනක්. තෙරුවන් සරණයි තිනෙතිදුවේ සුබ උදෑසනක් වේවා. තෙරුවන් සරණින් හැම දුවෙකුට පුතෙකුටම ආරක්ෂාව ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදත් අපි සමනල සිරසින් සතිපාසල වැඩසටහන ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ සති දෙකම අපි ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වෙන දූල පුතාල වෙනුවෙන් වැඩසටහන කැප කරේ. අවසරයි අපේ හාමුදුරුවනේ, මම සතිමත් ශිෂ්‍යත්ව විභාගයට නම් මුණ දුන්නනේ. දැන් සතිමත් ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්නේ කොහොමද අපේ හාමුදුරුවනේ? ඉතින් දෙව්මිනි දුව ඇහුවා වගේම කොහොමද ඉස්සරහට අපි ශිෂ්‍යත්වයෙන් පස්සේ අපේ ජීවිතය ගත කරන්නේ, මොන වගේ අධ්‍යාපන ක්‍රමයකටද අපි යන්න ඕනේ කියන එක අද අපි සාකච්ඡා කරනවා. ඒ වගේම මම ඔයාලට පොරොන්දුක් වුණා මේ ස්කොට්ලන්තයේ එංගලන්තයේ වගේ රටවල්වල දරුවෝ කොහොමද ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්නේ කියන එක. ඉතින් ඒ නිසා අපි අහලා බලමු සංජයන ගුණවික්‍රම දියණියගෙන් කොහොමද එයා ස්කොට්ලන්තයේ ශිෂ්‍යත්ව විභාගයකට පෙනී හිටියේ කියලා. මම මුලින් ගියේ රජයේ පාසලකට. ඊට පස්සේ පුද්ගලික ගෙවන පාසලකට යන්න මට අවස්ථාව ලැබුණා. ඒ පාසලේ ළමයි තෝරගන්න තියෙන ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලබා ගත්ත නිසා. හැබැයි මම නම් ශිෂ්‍යත්වය සඳහා අමතර පන්ති ගියේ නැහැ. සංජාන දියණියේ කියපු මේ ප්‍රකාශයට අනුව දූල පුතාලට තේරෙනවා ස්කොට්ලන්තේ එංගලන්තේ වගේ රටවල්වල ගෙවන පාසලකට සල්ලි දීලා ඉගෙන ගන්න යන ගෙවන පාසලකට යනවා නම් ඒ පාසලෙන් කරන ශිෂ්‍යත්ව විභාගයක් සමත් වෙන්නට ඕනේ. එතකොට ඉතාම ඉහළම ලකුණු, වැඩිම ලකුණු ලොකු, ඒ කියන්නේ සමහරලාට ඒ වගේ විභාගයට 2000ක් ළමයි ඉදිරිපත් වෙනවා. ඒ අතරින් බොහොම සීමිත පිරිසක් තමයි පාසලට ගන්නෙ. ඉතින් එයාලට ගෙවන්න තියෙන මුදල සාමාන්‍යයෙන් මේ වගේ පාසලක පවුම් 4560ක් වගේ වාරයකට අය කරනවා. ඒ කියන්නේ ලක්ෂ 10කට වැඩි මුදලක් රුපියල් වලින් නම් ගෙවන්නට ඕනේ. පෙර පාසල් ළමයකට උනත් මේ වගේ ගෙවන පාසලක පවුම් 2517ක්, ඒ කියන්නේ ලක්ෂ 6කටත් වැඩි ප්‍රමාණයක් ගෙවන්න ඕනේ. ඒක තමයි මේ අධ්‍යාපන ක්‍රමේ හැටි. නමුත් දක්ෂ දරුවෙකුට ශිෂ්‍යත්ව ඒ පාසලෙන් කරන ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉඳලා ඒ මුදල ගෙවන්නේ නැතුව ඒ ශිෂ්‍යත්වයක් හැටියට ඒ දරුවන්ට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි මේ රටවල්වල තියෙන ශිෂ්‍යත්ව ක්‍රමය. නමුත් ලංකාවේ තරම් දෙමව්පියවත් දරුවවත් කවදක්වත් ශිෂ්‍යත්ව විභාගයක් සඳහා මෙච්චර දුක් විඳින්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ රටේ ගමේ පාසලෙන් නගරේ පාසලට දරුවව දාගන්න කොච්චරනම් දුකක් ඒ දරුවා විඳිනවද, දෙමව්පියෝ විඳිනවද. ඒ වගේම තමයි නගරේ පාසලේ ඉන්න දරුවා ඒ පාසලෙන් ශිෂ්‍යත්ව විභාගෙ ලීලා එයත් තවත් නගරයකට යන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මෙන්න මේ තරඟය නිසා අපේ දරුවෝ හුඟක් දුක් විඳිනවා, දෙමව්පියෝ හුඟක් දුක් විඳිනවා. ඒ නිසා අපි අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ශිෂ්‍යත්ව විභාගයේ මීට වඩා වෙනස් ආකාරයකින් දක්ෂ දරුවන්ට ඉහළ තැනක් ගන්න, මේ කියපු තරගකාරී ස්වභාවය අඩු කරලා ළමයින්ගේ මනසට දෙන පීඩනය අඩු කරලා මේ කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියන එකයි. ඉතින් කොහොමද ද්වීපතේ අපි ඔක්කොම කරන්නේ ඉස්සෙල්ලා ආරක්ෂා වෙලා ඉන්න ඕනේ. මේ දවස්වල වඩාත් සතිමත් වූ කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි දූල පුතාලා පුළුවන් තරංගේ ඇතුළට වෙලා තමන් ආරක්ෂා වෙන්න, අනිත් අයව ආරක්ෂා කරන්න. තමන් ආරක්ෂා වෙන්න නම් ගේ ඇතුලේ බොහෝ පිරිසක් එකතු වෙන්නේ නැතුව ඉන්නට ඕනේ. අත්‍යවශ්‍යම ගමනක් හැර එළියට යන්නේ නැතුව ඉන්න සතිමත් වෙන්න. බැරි වෙලා හරි එළියට යනවා නම් මුව ආවරණයක් පැලඳගෙන යන්න, අනිවාර්යයෙන්ම සතිමත් වෙන්න, සිහියේ තබා ගන්න. එළියට ගියාට පස්සේ මොනම හේතුවකටවත් වටේ පිටේ තියෙන ඒවා අතපත ගන්න නැතුව ඉන්න මහන්සි වෙන්නට ඕනේ, සතිමත් වෙන්න ඕනේ. ඔබේ සතිමත්කම ඔබ වඩා තියා ගන්නට ඕනේ. බාහිර වස්තුන් අල්ලන්නේ නැතුව ප්‍රවේශමෙන් ඉන්න වගේම කෙනෙක් ඉන්නවා නම් එයාට මීටරයක් දෙකක් ඈතින් ඉන්නත් හැම වෙලාවෙම සතිමත් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි
ගෙදරාපු ගමම්ම සබන් දාලා අත්සෝදන්නටත් පුරුදු වෙන්නට ඕනේ. එනිසා නැවතත් ඒ යහපත් පුරුදු නැවත නැවත කරන්නට සතිමත්කම ඇති කරගන්නට ඕනේ දුවේ පුතේ. එනිසා අද දවසේ අපේ පාඩම තමයි අපි ශිෂ්‍යත් විභාගයෙන් පස්සේ විතරක් නෙමේ මුළු ජීවිත කාලෙම එහාට ගෙනියන්න නම් අපේ ඉදිරි ජීවිතය නිදුක්ව නිරෝගීව ඉන්නට නම් තමන්ගේ ආරක්ෂාව ඇති කරගන්නට ඕනේ අනිත් අය කෙරෙහි මෛත්‍රියෙන් කරුණාවෙන් යුතුව අපි හැමෝම කොරෝනා වලට දෙන උපදෙස් නිරන්තරයෙන්ම පිළිපදින්නට ඕනේ. එහෙම කරොත් විතරයි පුතේ ඔබට ඔබව රැකගන්න පුළුවන්, ඔබේ දෙමව්පියන්ව රැකගන්න පුළුවන්, සහෝදර සහෝදරියන්ව රැකගන්න පුළුවන්. ඒ නිසා අපි සිහිපත් කරන හැමෝටම බොහොම ප්‍රවේශමෙන් ඉන්න, ආරක්ෂාකාරීව ඉන්න, හැම වෙලාවෙම සතිමත්ව ඉන්න, තමන් තමන්ව ආරක්ෂා කරගන්න සතිමත් වෙන්න, තමන් අනිත් අයව ආරක්ෂා කරන්න කාරුණිකත්වය ඇතිව සතිමත්කම දියුණු කරන්න, මෛත්‍රිය ඇතිව සතිමත්කම දියුණු කරන්න. ඉතින් මේ සති දෙක පුරාම අපිට ශිෂ්‍යත්ව විභාගය සඳහා සමනල සිරස සතිපාසලේ නිෂ්පාදක මණ්ඩලයෙන් විශේෂ අවසරයක් ලැබුණා. ශිෂ්‍යත්වයේ සඳහා පෙනී සිටින දරුවෝ වෙනුවෙන් වැඩසටහන සූදානම් කරන්න. ඒ වගේම තමයි ශිෂ්‍යත්වයෙන් පසුව ළමයින්ගේ හිත ගොඩක් බය වුණා මම ශිෂ්‍යත්වය අසමත් වෙයි කියලා. ඉතින් ඒ අයගේ හිත් හදා ගන්න තමයි අපි ශිෂ්‍යත්වයෙන් පස්සේ මේ සතියෙම සති අභ්‍යාස ඉදිරිපත් කරේ. ඉතින් ඒ නිසා දූල ගැන බොහොම ආදරෙන් කරුණාවෙන් හිතන සිරස සතිපාසලේ නැන්දල මාමලට අපි මේ වෙලාවේදී බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අද පෙර පාසලේ ඉඳන් උසස් පාසල දක්වාම දරුවෝ මේ සතියේ වැඩසටහන් සම්බන්ධ වුණා. ඉතින් හරිත සති පෙර පාසලෙන් තිනිති දිලන්නේ දියණිය, මිනුක මෙත්සිත පුතුණුවන්, තනුම දියණිය ඇතුළු කොට ඇති ඒ පුංචි දූල පුතාලා බොහොම ආසාවෙන් උදේ පාන්දර නැගිටලා වැඩසටහන් සම්බන්ධ වුණා. ඒ වගේම බෙල්ලන මහාවිද්‍යාලයේ ශිෂ්‍යත්ව පන්ති ඉන්න දරුවෝ වගේම ශිෂ්‍යත්වයේ ලියපු දරුවොත් අපිට සම්බන්ධ වුණා. දෙව්මිනි සත්සරණේ දියණිය, චමෝදි කාවින්දියා දියණිය, සඳලි සහත්මා දියණිය, තිසුරු දියණිය මේ දූල අපිට හුඟක් උදව් කරා මේ වැඩසටහනේදී. ඒකම ස්කොට්ලන්තයේ දහම් පාසලෙන් සෙනු දිසානායක පුතුණුවන්, සංජානා ගුණවික්‍රම දියණිය, සාවින්දි ගුණවික්‍රම දියණිය අපිත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් ඒ නිසා අපි මේ දූල පුතාලා හැමෝටම තුන්වන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මුළු රටේම දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ දුවේ පුතේ සතිමත් වෙන්න, ඔබ ඔබව ආරක්ෂා කරන්න, ඔබ ඔබේ රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න. දූල පුතාලා හැමෝටම සතිමත් සතියන්තයක් වගේම තමන් තමන්ව ආරක්ෂා කරගන්න බෙහෙවින්ම කැප වෙන මහන්සි වෙන සතියන්තයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ඒ වගේම කරෝනා වලින් පරිසම් වෙන්න නිතරත් හෝදන මුව අවරණ පළින් දින්නත් අමතක කරන එපා. තෙරුවන් සරණයි හැමදෙනාටම. සතිමත් සති අන්තයක් වේවා. සමුගල සිරසින් සති පාසලට සති අභ්‍යාස නිර්මාණය සහ වැඩසටහන ඉදිරිපත් කිරීම එක්සත් රාජධානී ප්‍රධාන සංඝනායක ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ විහාරාධිපති ග්ලාස්ගෝ සතිපට්ඨාන භාවනා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත විද්‍යාපති පූජ්‍ය කඹුරාවෙල සිරි රේවත ස්වාමින් වහන්සේ.